එක්සිද්ධියක් සඳහා චෝදනා පත්‍රයක් පත්‍රයේ වෙන්වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනකට යම් මන්ත්‍රීවරයෙකු වරදකා වී අවස්ථාවක පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 28 වගන්ති යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සේවය අත්හිටුවීම එක් මාසයක් ඉක්මවන කාල සීමාවක් සඳහා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 66 ඊ ව්‍යවස්ථාව අනුව මාස 3ක උපරිමයකට යටත්ව නියම කළ හැකි බව නිරීක්ෂණය වේ. ඔබතුමා පත් කරපු කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායකතුමා කිව්වේ මාසයකට අඩු දඩුවමක් දෙන්න ඕන කියලා. නීතිපතිතුමා විමසුවේ විමසලේ එතුමාගේ තීන්දුව තමයි. නීතිපති නීතිපති ඔබතුමාට උපදෙස් දෙන්න බෑනේ. ඇයි ඔබතුමා කමිටුව පත් කරුවේ එරක්? විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධයෙන් කතානායකවරයාට තමන්ගේ අභිමතය විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපි කවුරුත් ගරු කරමු. සල් ගැනීම සම්බන්ධව මම එකඟතාවයක් දීලා නැහැ. මම පිළිගන්නවා කීරි සම්බවල යම් හිඟයක් තියෙනවා. කීරි කියන කෑල්ල බොරුවට දාලා සම්බ තමයි කියන්නේ. උත්තර දෙන්නද ඔබතුමා කියොත් කරනවා. කියන්නේ එක්ක ඕක පුදුමා කියන්නේ. හා. අද කීරි සම්බ කිලෝ එකක් අද වෙද්දී රුපියල් 140ක අධික ලාභයක් ඒ නිෂ්පාදකව අද රටේ ජනතාවගෙන් ගන්නවා. අද වෙද්දී කීරි සම්බ කිලෝ එකක් රුපියල් 340යි 350යි. පාලන මිලක් තියෙනවා 260කට. මේකේ නිෂ්පාදන වියදම වෙන්නේ රුපියල් 225යි 230යි. එතකොට සම්බවලත් තත්ත්වයේ ඒක තමයි. මොකද හේතුව සම්බා පාලන මිල 230යි හැබැයි 265යි 70යි සම්බා පාරිභෝගිකයේ ආරක්ෂා කරන්න යම් වැඩපිළිවෙලක් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. හැබැයි කීරි සම්බ සහ සම්බා තව මාස එකහම ආරක් ඉදර යනකම් වෙනද බොල්ට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඉස්සෙල්ලම නාඩු වෙනවා, ඊළඟට සම්බ එනවා, ඊළඟට කීරි සම්බ එනවා. මේ සහල් දෙකද අවශ්‍ය කරන අයට පාවිච්චි කරන්න පුළුවන් සහලක් තමයි ආනයනය කරන 50,000. කෘෂිකර්ම ඇමතුමා කියනවා අතිරික්ත සහල් නිෂ්පාදන මර්ධනය කරන්නට අපේ රටෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවායි කියලා. රටේ සමස්ත ලක්ෂ 220ම ඉමහත් අගහ දෙකට පත් වී තිබෙන මොහොතක මිලියන 250ක් කැප කරලා අපේ රටට මොකද්ද ලැබෙන වාසිය? සුසිල් ප්‍රේමජන මැතිතුමා 41 ලක්ෂ පාසල් දූ දරුවන් ඉන්නවා. ඒ අයට පරිගණක නැහැ. මිලියන 250 වෙන් කරන්න පුළන්නේ පාසල් වල පරිගණක ටික ලබා දෙන්න. ජනාධිපතිතුමා 18 වෙනිදා යනවා නොබැඳි රටවල් වල රාජනායකගේ සමුළුවට. දැන් මොකද නොබැඳි ප්‍රතිපත්තිය මේ රටේ? ඇමරිකන් ගැතිභාවයද? ඇමරිකානුවන්ගේ ඌමනාවට, ඉස්රායලයන්ගේ ඌමනාවට අපි මේ හූතීන් මැල්ල කරන්න අපි නාවිකයම යවනවා නම් මොකටද මේ යන්නේ මේ නොබැඳි රාජ්‍යයේ රාජනායක සමුළුවට? මේ අපිට ඉදිරිපත් කරලා තියෙන 27-2 යටතේ ප්‍රශ්නය අහන්න නැවත කාලයක් විපක්ෂ නායකතුමාට දෙනවද? මේකට පිළිතුරු අවශ්‍ය නම් ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියන්නේ. එහෙම නැත්නම් අමතිවරු හැටියට අපිට වෙන රැස්වීම් තියෙනවා. අපිට ඒවට සහභාගී වෙන්න යන්න වෙනවා. මේක ඇමරිකාවේ ප්‍රශ්නයක්වත් ඊශ්‍රායලයේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. රතු මුහුදේ ආරක්ෂක තත්ත්වය ශ්‍රී ලංකාවට ඍජුව බලපානවා. අපි අපේ නැව්ගාම ගමනාගමනය රතු මුහුද භාවිතා නොකර දකුණු අප්‍රිකාවේ එහා පැත්තෙන් ගියොත් මේ පැත්තේ බඩු මිල වැඩි වෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනි, ඉන්දියාව හඳට රොකට් එකක් ඇරියා. ඉන්දියාවේ ඉන්නෝ මිලියන 800ක් අපේ රටේ දුප්පත්ම පුද්ගලයාට වැඩිය දුප්පත්. දැන් ඉන්දියාව හදනවා ලෝකයේ ලොකුම පිළිරුව හදනවා. ඉන්දියාවේ මෙහෙම ගිහිල්ලා කවුරුත් කියන්නේ නැහැ කක්කුසිතික හදලා ඉන්න, කෑම පිගාන දීලා ඉන්න කියලා. ඉන්දියාව රොකට් එකක් යවලා තියෙනවා කියලා හඳට. මේ රට රාජපක්ෂල රොකට් එකක් යවලා බංකොලොත් කරලා තියෙන්නේ. මේ රොකට් එකෙන් බංකොලොත් වෙච්ච රට. ඒක ඇත්ත කතාව. ඒක ඔක්කොම ඉතිහාසෙ. ඇමරිකාවේ තියෙනවා 6th fleet එක, 7th fleet එක. නෑ නෑ පොඩක් අහගන්න, පොඩක් අහගන්න කරුණා කරලා. මම මේ උගන්වන්න හදන්නේ පොඩ්ඩක්. අපිට මේ මොහොතේ එකක්වත් වැදගත් නැහැ. ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මං කියන්නේ අඩුම ගානේ ඒගොල්ලෝ තමයි මේ වැඩේට හොඳම. ඕක කරනවා නම් මෙතර සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරෙන් ඉවත් වන බවට අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
මේ දේශීයවාදුල ඉතා සුළුතරයක් ඉන්නවා කිසි වැරද්දක් හොරකමක් වංචාවක් නොකරපු උදවි. හැබැයි එයාලත් මං වගේ ඇති. මං වගේ මානසිකත්වයෙන් ඇති. හැබැයි මං කරන දේ උන්ට කරන්න බැරුව ඇති. හැබැයි ගරු කතානායකතුමනි මට හිතුණා මම මගේ දරුව ගැන හිතලා මේ රටේ ජනතාව මේ කරන සාපය එක පැත්තකින් මුදව ගන්නත් අනිත් එක විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන විශ්වාසය බිඳිලා කියලා ජනවරම නැහැ. එනයි ජනවරමක් නැති මේ පාර්ලිමේන්තුව තුළ එක පැත්තකින් මේ සමග ගැනීම තුළ මම බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. අලුත් පාර්ලිමේන්තුවක් තියන්න මෙතිවරණයක් තියන්න රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.